සතර මහා ධාතු පිළිබඳ කමඨහන අපේ ස්වාමීන් වහන්සේ අපි ප්‍රගුණ කරමින් ඉන්නේ. ඔබ වහන්සේ දැන් අපිට අවස්ථා දෙකකදීම ඒ පිළිබඳව සිහිපත් කර අධ්‍යක්ීමුත් තියෙනවා අපි ළඟ. ඉදිරි දිනයකදී අධ්‍යක්ීම් සාකච්ඡා කරන්න අපිට දවසක් දුන්නොත් ඉතාමත් වැදගත් මේ සාකච්ඡාවන් යන අතරවාරයේදී. සමනස එහෙම දිනපතා සිද්ධ කළ අයට ඔබ වහන්සේ දෙන ඊළඟ උපදේශය ඊළඟට කැඳවාගෙන යන තැන කුමක්ද ස්වාමීන් වහන්ස? ඔව් මේ වෙනකන් ශාලිකමෙතනේ අපි සතර මහා ධාතු ලක්ෂණ වශයෙන් තේරුම් ගත්තනේ. ඒ කියන්නේ අර තද ගතිය, බැඳෙන වැගිරෙන ස්වභාවය, ඊට පස්සේ උෂ්ණ ගතිය, කුම්භවන ගතිය, කය පිම්මෙන හැකිලෙන ස්වභාවයම අපි ඒකට අවධානය දීලා මේ තමයි ධාතුව ප්‍රකට කරගත්ත හැටි. ඊළඟට අපි ඒ වගේම කරගෙන යනකොට අපිට තේරෙන්නේ නැති සමහර කෙනෙක්ට තේරෙන්නට ඇති මේ පඨවි ධාතුව ඇසුරු කරගෙන තමයි තේජෝ තියෙන්නේ. උෂ්ණේ තියෙන්නේ මේ පඨවි පදගති ඇසුරු කරගෙන කියලා වැටහින් වෙනවා සමහරුන්ට. මේ තමයි ශාලික පඨවියේ කෘත්‍ය රසය තේරුම් ගැනීම. මොකද්ද කෘත්‍ය රසය කියන්නේ? බුද්ධ දේශනාවේ තියෙනවා විසුද්ධි මාර්ගයේ අටුවාවල පඨවිය තමයි අනිත් ධාතුන්ට පිලිසරණ ප්‍රතිෂ්ඨාව. ඒ අනිත් ධාතුන් පවතින්නේ පඨවි ඇසුරු කරගෙන. එතන භවනා කරන කෙනාට තේරෙනවා මේ කයේ තියෙන සීතේ උෂ්ණේ පවතින්නේ පඨවි ඇසුරු කරන් කියලා යම් ආභෝධයක් එනවා. ඒක හරි අමුතු දෙයක්. ඒක තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙනවා මේ පිම්බෙන්නේ හැකිලෙන්නේ වායෝ ධාතුවෙන් පුම්බවන්නේ හකුලවන්නේ මේ තද ගතිය කියලා. ඊට පස්සේ මේ තද ගතිය උෂ්ණය ආදී විසිරෙන්නේ නැතුව තියෙන ගතියක් බන්ධන ගතියක් ගැටෙන්න පටන් ගන්නවා. ඒකට ආපෝ කියලා අපි කියනවා. මේ විදිහට මේ මුළු ශරීරයේම තියෙන ওই ගති ටිකක්. එතකොට අර පඨවි ධාතුව ඇසුරු කරන් තමයි තේජෝ තියෙන්නේ. පඨවි ධාතුව තමයි වායෝ පුම්බවන්නේ. පඨවි ධාතුව තමයි ආපෝ වලින් අල්ලගෙන ඉන්නේ. පඨවි ධාතුවේ කෘත්‍ය අනිත් ධාතුන් වැඩ කරන්නේ පඨවි ධාතුව මත. මත කියන එකේ තේරුම මේ මේසයක් උඩ පොතක් තියෙන වගේ එකක් නෙමෙයි. ගැඹුරින් ගියාම රූප කලාපයක් ඇතුලේ සතර මහා ධාතු එකිනෙක මිශ්‍ර වෙලා තියෙන වෙන කරන්න බැරුව. ඒක ඇත්තරම කියනවා නම් තේරවාදය ඇතුලේ කියන අචින්තනීය කියක් කියලා. ඒ කොහොමද තියෙන්නේ කියලා සම්පූර්ණ විශ්සර කරන්න අමාරුයි කියලා කියනවා. එතකොට පොත්වල. ඉතින් නමුත් අපිට වැටහෙන්නේ කොහොමද දන්නවද? අර මේසෙ උඩ පොතක් තියෙනවා වගේ වැටහෙන්නේ හිතට. හොඳට තේරුම් ගන්න. වැටහෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපි ගැඹුරින් පොතේ තියෙන එක තේරවාදී විස්තර කරනවා වැටෙන ආකාරයට විස්තර කරලා තියෙනවා. ඒක තමයි මේකේ ලස්සන. මම කියවනේ අතේ තියෙන රේඛා වගේ පැහැදිලි කරනවා මේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ තරම් මේක පැහැදිලි කරලා තියෙනවා. එතකොට වැටෙහි ඔබට පඨවි තද ගතිය ඇසුරු කරගෙන තේජෝ ධාතුව තියෙනවා. තද ගතිය තමයි වායුව වලින් පුම්බන්නේ. තද ගතිය තමයි ආපෝ වලින් හකුලවන්නේ කියලා වැටහීමක් ඒ. ඒතර මේ හැමතැනින්ම තේරුම් ගන්න මේ සතර මහා ධාතුවේ ඔබට ප්‍රකටවන්නේ. ඔබ ලක්ෂණ වශයෙන් තේරුම් ගත්තත්, කෘත්‍ය වශයෙන් තේරුම් ගත්තත්, මොන ක්‍රමයෙන් තේරුම් ගත්තත් ඔබ ධාතුව තේරුම් ගත්තා වේ. ඒ කියන අමුතුවෙන් ආයේ ගැඹුරින් තව තව හිතන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ධාතුව තේරුම් ගත්තා වේ. ඉතින් දැනුම තියෙන කෙනාට තව අර්ථ වැටහෙන්නට පුළුවන්. නේ ආපෝ ධාතුව නිකන් පිඩු කරන ස්වභාවයක් ලෙස වැටහෙන්න පුළුවන්. තේජෝ ධාතුව සැහැල්ලු කරන ස්වභාවයක් ලෙස වැටහෙන්න පුළුවන්. දැන් මම ඒකෙදි දැන් මේකේ තවත් ඉදිරියට අපිට කතා කරන්න වෙනවා. ඒකෙදි ඔය සක්මන් කරනකොට දැන් සමහරු සක්මනට හරි කැමතිනේ නේ. සක්මන්ට හරි කැමති. ඒ සක්මන් කරනකොට සතර මහා ධාතු ප්‍රකට වෙන හැටි පිස්සර කළොත්, හැබැයි මේකට ටිකක් කල සක්මන් කරන්න හැමතිස්සම මතක තියාගන්න මේ ගති වැටෙන්නේ ටිකක් සමාධියක් හිතේ තියෙනකොට. එකඟ බවක් තියෙනකොට. ඒ නිසා කාලයක් කරන්නට වෙනවා ඔබට. නිකම් මේක එකපාර හරියන්නේ නැහැ. සමහරලාට සක්මන් කරනකොට ශාලිකා සමහරකට අද්දකින් ලැබිලා ඇති. පය ඔසවනකොට දැන් ඔසවනවා, ගිනියනවා, තබනවා කියලා අපි අවධානය දුන්නා කියලා හිතන්නකො. ඒක එක්තරා ක්‍රමයක්. නැත්තම් ඔසවනවා, ගිනියනවා, තබනවා නැතුව අපිට පුළුවන් සතර මහා ධාතු වශයෙන් සැහැල්ලු වෙනවා, තල්ලු වෙනවා ආදී ලෙස මෙනෙහි කරත් ගැටලුවක් නැහැ. ඔසවනවා, ගිනිනවා, තබනවා කියන එක විශේෂයෙන්ම බුරුම රටේ ඉන්න මහසී ශාමීන වහන්සේ විසින් ලබා දීපු එක්තරා ක්‍රමවේදයක්. ඒක ඉතා සාර්ථකයි ක්‍රමවේදය. ඒ වගේ නානා ක්‍රම තියෙන පුළුවන් භවනාව පහසු කරවන. ඉතින් ඔතන සක්මන් කරනකොට සමහර අපේ හිතමු දැන් ගොඩක් අය ඔසවනවා, ගිනිනවා, තබනවා කියලා සිහිය පිටවන එක කරනවා. ඒ කරනකොට මතක තියාගන්න එකක් සිහිය දියුණු වෙනකොට දැනේ ඔසවනකොට සැහැල්ලු ගතියක් හකුලේ. සමහරුන්ට ඒක යටිපතුල හරිය දැනේ. සමහරුන්ට දනිස්සෙන් පහළම සැහැල්ලු වෙනවා වගේ දැනේ. සමහරුන්ට මුළු කයෙම පැත්තක් සැහැල්ලු වෙනවා වගේ දැනේ. එක එක්කෙනාගේ චරිතano වෙනස් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ සැහැල්ලු වීම කියන්නේ මොකක්ද දන්නවද? තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ තියෙන එකක් තමයි ඇසවනවා. ඒක සැහැල්ලු කරනවා. තේරවාදීන උපමාව තමයි ඇයි ගින්න හැමතිස්සෙම උඩට යන්නේ? තේජෝ ධාතුව අධික නිසා තේජෝ ධාතුව සැහැල්ලුයි. වායෝ වලටත් වඩා සැහැල්ලුයි තේරවාදීන්ට තේජෝ ධාතුව. එනිසා පය ඔසවනකොට මේ සැහැල්ලු ගතියක් ඔබට දැනේ නම් ඒ තේජෝ ධාතුව ප්‍රකට වීමක්. මතක තියාගන්න. ඊට පස්සේ කකුල ඉස්සරහට ගෙනියනකොට තල්ලු වෙනවා වගේ දැනේ. තල්ලු වෙනවා කියලා කියන්නේ වායෝ ධාතුවේ කෘත්‍යය.
නැත්නම් වායු ධාතු වැටෙන ආකාරය ඉදිරියට යනවා වගේ මේ තල්ලු වෙන ඉදිරියට යනවා වගේ දැනෙන්නේ වායු ධාතුව අධික වෙච්ච ධර්ම ටික වායු ධාතුව දැනෙන්නේ කකුල බිම තබන්න යනකොට ශාලික බර වෙන ගතියක් දැනේ බර වෙන්නේ ආපෝ ධාතුව දැන් ගඩොල් කැටියක් නම් එක විදිහට තියෙනවා මතර බිඳුවක් කියන්නේ යටට පග්ගරණය වෙනවා බර වෙනවනේ මතර බිඳුව කියන්නේ संज्ञाव අස්තිය හැම කියන සංඥාව නැති වෙලා හුදු සැහැල්ලු බවක් තල්ලු කරන බවක් බර වෙන බවක් තද වෙන බවක් කියන ලක්ෂණ හතර ප්‍රකට වෙයි. ඔය තමයි සක්මනේදී සතර මහා ධාතුව ප්‍රකට වෙන හැටි. ඒක මතක තියාගන්න සමහරුන්ට යටිපතුල ආශ්‍රය විතරක් දැනේ. සමහරුන්ට ධනිස්සෙන් පල්ලෙහම් ප්‍රදේශයේ දැනේ. සමහරුන්ට ශරීරය එක පැත්තක්. මොකද දැන් එක කකුලක් ඔසවනකොට අනිත් කකුල පොළොට තද වෙලා නේද? හරිනේ ඒ නිසා ශරීරේ මුළු ශරීරේම සැහැල්ලු වෙනවා වගේ දැනෙන්නේ නැහැ කොටසක් තද වෙනවා එක ප්‍රදේශයක් ඉදිරියට යන ප්‍රදේශයේ සැහැල්ලු වෙනවා වගේ දැනෙන්නට පුළුවන් ඒ කොහොම දැනුණා ඔබ මතක තියාගන්න එක්කෙනාගේ රටේන ආකාර වෙනස් මේ මොන ක්‍රමෙන් දැල්ලත් ඔබට මේ දැල්ල තියෙන සතර මහා ධාතුවක් තේරවාගේ හැටියට ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට අපිට අර කියපු තද ගතිය කය ස්පර්ශ කරලා අපි තේරුම් ගත්තා ඊට පස්සේ ඒක මතක තියාගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ මුළු කයේ මේ තද ගතිය තියෙන හැටි දැනගන්න ඊට පස්සේ කයේ තැන් තැන්වල වැగిරෙන ස්වභාවය උෂ්ණ ගතිය උෂ්ම ගන්නකොට පිම්මෙන හැකිලන ස්වභාවය මේවට වෙන වෙනම අවධානය දෙන්න වෙන වෙනම අවධානය දීගෙන යනකොට අපි කියවනේ ඒක ඒක ප්‍රගුණ කරලා ඒක ප්‍රකට කරගෙන පටවි තද ගතියක් නැත්නම් පටවි තද ගතියක් බබ වැగిරෙන ස්වභාවයක් වැగిරෙන ස්වභාවයක් නැත්නම් ආපෝ ආපෝකුත් කමක් නැහැ තමන්ට කැමති පරිදි නැත්නම් සීතයි උෂ්ණයි තේජෝ තේජෝ පිම්මෙනවා හැකිලනවා ආදී විස මෙනෙහි කර නැවත තදයි තදයි වැగిරෙනවා වැగిරෙනවා ඊට පස්සේ අපිට දැන් මේ සතර මහා ධාතු ශරීරේ ප්‍රකට කරගත්තම තවත් දියුණු කරගන්න ඕනේ ස්කිල් එකක් නැත්තම් හැකියාවක් තමයි අපිට පුළුවන් වෙන්නට ඕනේ ගහක් ගලක් දිහා වුණත් බලලා එතන සතර මහා ධාතුව තියෙන හැටි නුවණින් තේරුම් ගන්න. තද ගතිය ඒ පුරාවට පැතිරලා තියෙන හැටි. ඊට පස්සේ තේජෝ ධාතුවක් තියෙන හැටි. ඒක උපකල්පනයක් කරන්න එක දිහා බලාගෙන. මොකද උපකල්පනය ගන්නෙ තමන්ට ලැබිච්ච අත්දැකීම මත. තේරවාදයේ තියෙනවා ආධ්‍යාත්මික විදර්ශනාව බාහිර විදර්ශනාව කියලා දෙකක්. බාහිර විදර්ශනා කියලා කියන්නේ තමන්ගෙන් අන්නේ වෙච්ච දේවල් කෙරෙහි දර්ශනා කිරීම. ඒතකොට කවුරු හරි කෙනෙක්ගේ ශරීරය දිහා දකිනකොට අපිට පුළුවන් වෙන්නේ මෙතන තියෙන තද ගතියක්, මෙතන තියෙන ඇලෙන බැඳෙන වැగిරෙන ස්වභාවයක්, උෂ්ණ ගතිය, පුම්බෝන ගතියක් කියලා තමන්ට ලැබිච්ච අත්දැකීම අනුසාරයෙන් එතන මෙනෙහි කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන තියෙන සතර මහා ධාතු ගොඩක් තියෙන අදහස ටික ටික ප්‍රකට වෙන්න පටන් ගනී. දැන් ඔන්න මේක දෙවෙනි ස්කිල් එක දිනු කරගන්න ඕනේ. ඉස්සලම තමන්ගේ ධාතු ටික ප්‍රකට කරගෙන ඒක එක දිගට වඩන්න පුළුවන් බව ඇති කරගෙන අන්‍ය සත්වයන් යන්නේ ද්‍රව්‍ය වලත් මේ ධාතු තියෙන හැටි පරස නොකර දුරේ ඉඳලා අපිට තේරුම් ගන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න. ඒක වර්ධනය වෙයි බලන්න එපා. තමන්ගේ ධාතු ටික පකටුනාම ඒක ප්‍රයයි. ඒ කියන්නේ දීපාවල කියන්නේ කොහොමද නේද? එක ධාතුවක් තේරුම් ගත්ත අනිත් එක නේ කියන්නේ එක ධාතුවක් අනිත් තේරුම් ගත්ත සියලු ධර්මයන්ගේ අනිත්‍ය තේරුම් ගන්න පුළුවන් දුර අරගත්තා වගේ කියලා කියනවා. ඒ වගේ තමන් තුළින් මේ සතර මහා ධාතු ප්‍රකට කරගත්තොත් අන්‍ය සියලු වස්තු වල සතර මහා ධාතු තියෙන හැටි තේරුම් ගන්නට පුළුවන් වෙනවා අවබෝධය ඇති කර ගන්නට පුළුවන් වෙනවා සමහර අය මතක තියාගන්න ඒකත් මම කියන්නේ මේ සමහර අය බාහිර වස්තුයෙන් ප්‍රකට කරගෙන අභ්‍යන්තරයට එන අයත් ඉන්නවා
අභ්‍යන්තරයෙන් ප්‍රකට කරගෙන බාහිර නැතිනවා. එතකොට බාහිරෙන් ප්‍රකට කරගන්න අය සාමාන්‍යයෙන් ওই පොතක් පතක් නැත්තම් පුටුවක් ආදී ස්පර්ශ කළා. ඒක තුලින් ඒක තේරුම් අරගෙන අභ්‍යන්තරයේ තේරුම් ගත්තත් ගැටලුවක් නැත. නමුත් බොහෝ අය කරන්නේ අභ්‍යන්තරයෙන් තේරුම් කරන් බාහිරට යන එක. ඊට පස්සේ ශාලිකා ඔතන වැදගත් වෙන දේ තමයි මේක ඇත්තටම භවනාවට හැරවෙනකොට අපි තේරුම් ගන්නට ඕනේ ගස් ගල් වලත් මේ තද ගතිය තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එළෙන බැඳෙන ස්වභාවය තියෙනවා. උෂ්ණ ගතිය තියෙනවා. මොන ගතියද? දැන් අපි මේ ගස් ගල් වල තියෙන පර්වත වස්තු ඇඳපුතු මේස වල තියෙන තද ගතියට ඇලෙන බැඳෙන වැగిරෙන ස්වභාවයට වතුර තියෙන වැగిරෙන ගතියට උෂ්ණ ගතියට වස්තු කුම්භවෙන් ගතියට අපි සත්‍ය කුම්භලේ කියලා කියන්නේ නෑ මේ ශරීරයේ තියෙන ඒ ගති ටිකම නේද එහෙමයි පොඩි පොඩි වෙනස්කම් ඇති ගහක තියෙන තද ගතිය ඇඟේ තියෙන තද ගතිය දෙකක් කියන එක ඕනගෙන තේරෙනවා නමුත් තද ගතිය කියන පොදු ලක්ෂණය සමානයි ඇලෙන බැඳෙන ලක්ෂණය කියන පොදු ලක්ෂණය සමානයි උෂ්ණ ගතියෙන් පොදු ලක්ෂණය සමානයි පුම්බෝන ගතිය පොදු ලක්ෂණය සමානයි එහෙමනම් ගස්වැල් වල තියෙන තද ගති ආදියට සත්‍ය පුද්ගලයෙක් කියන්නේ නැතිනම් ඔබ ඔබම ප්‍රශ්න කරන්න මේ ශරීරයයි සලකන තැන තියෙන තද ගති වලට මම කියන්නේ සුදුසුද කියලා. ඒක ප්‍රශ්න කරන කොට ශාලිකා තමන්ට තද ගතිය ප්‍රකටනම් ආපෝ ගතිය ප්‍රකටනම් වායෝ ගතිය ප්‍රකටනම් තේජෝ ගතිය ප්‍රකටනම් මතක තියාගන්න. ඔබේ හිතම කියයි මේ වෙලාවට මේකට මම කියන්නට බෑ කියලා. මේ තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පළවෙනි පියවර. ප්‍රත්‍යක්ෂ අවබෝධයේ පටන් ගත්තේ සතර මහා ධාතු ප්‍රකට කර ගැනීමෙන්. නමුත් භාවනාමය ඥානයක් ලෙස මේක උපදින්නේ Tamange හිත කියයි මේක වෙන්නට බෑනේ. එදාට ශාලිකා ඔබ මේක සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි කියලා විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා පමණක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන නිසා පමණක් නෙවෙයි. පොතේදී නිසා පමණක්. Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ශරීරය මම නෙවෙයි කියලා. මතක තියාගන්න මේක මාර්ගඵල අවබෝධයක් නෙවෙයි. මේ තමයි විදර්ශනායේ මූලිකම හෝඩිය කියවන හැටි අපි. හෝඩිය කියවන හැටි. මොකද මම කිව්වේ බාහිර දේවල සතර මහා ධාතු තේරුම් ගන්න උත්සාහ කරන්න අභ්‍යන්තරයෙන් පස්සේ ඒ බාහිර දේවල සතර මහා ධාතුවට සත්‍ය පුද්ගලයෙක් කියන්නේ නැහැ කියන එක අපි හොඳින් තේරුම් ගන්න එක පහසුවෙන්ම තේරෙයි. එහෙනම් කම්පෙයා කරන්න සංසන්දනය කරන්න තමන්ගේ ශරීරයයි සලකන තලත් තියෙන සතර මහා ධාතුවට එනම් මම යයි කිය යුතුද කියලා. ඒකට හිත කියයි වෙන්න බෑ කියලා. ඒයි තමයි පළවෙනි විදර්ශනා ඥානයේ අපිට උපදින අවස්ථාව. ඉතින් ඒක මම මේ කියන්නේ බලෙන් ඇති කර ගැනීමක් නෙවෙයි හිත ඇතුලෙන් පහළ වෙයි. ඕකට තමයි සමහර ගුරුවරු කියන්නේ භාවනාව බලෙන් ඇති කරන්න බෑ කියලා. ওই ඥානය පහළ වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වුණොත්. හැබැයි භාවනාවේ බලෙන් කළ යුතුයි. මොකද ඒ කරන්න ඕනේ? අපි අර විදිහට හිත යොමු කරන්නට ඕනේ. අපි මෙනෙහි කරන්නට ඕනේ. අපි මනසිකාර කරන්නට ඕනේ. සියවර දහස්වර එහෙම කරගෙන යනකොට භාවනා ඥානය පහළ වෙයි බේ. එහෙම නැතුව නිකන් ඔහේ බලන් හිටිය කියලා භාවනා ඥානයක් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ සුතමේ ඥානය පදනම් කරගෙන මේක මානසික ප්‍රයෝගයක් මානසික ව්‍යායාමයක් නෝන පදනම් කරගෙන විදර්ශනාවට ලොකුම බාධකය තමයි සම්මෝහය, දෘෂ්ටිය සහ විචිකිච්ඡාව. ප්‍රධානම බාධක තුන තෘෂ්ණාව වගේ ඒවා ඊතරම් බාධක කරන්නේ බාධක වෙනවා. නමුත් ලොකුම බාධකය මේ ධාතු ප්‍රකට කර ගැනීම. ධාතු ගැන තියෙන ආත්ම සංඥාව, ධාතු ගැන තියෙන සැකය, ඒ වගේ හට ගැනීම ගැන තියෙන සැකය. ඊළඟට තෘෂ්ණාව සහ මානය කියන දෙකත් යම් පමණකට පසු අපිට දුරු කරගන්නට, ඒක දුරු කරගන්නට වෙනවා. ඒකත් පසු අපිට බාධා ඇති කරනවා. මුලින්ම බාධා කරන්නේ ඔන්න ඔය ටික කරුණු ටික. ඉතින් ඒ නිසා ඔය විදිහට කරගෙන යන්න. දැන් මම කරුණු කීපයක් කිව්වා. ලක්ෂණ වශයෙන් ප්‍රකට කරගත්තා. කෘත්‍ය වශයෙන් උත් වැටෙහි ප්‍රකට කරගන්න. ලක්ෂණ හෝ කෘත්‍ය කවරකින් ප්‍රකට කරගත්තත් ගැටලුවක් නැහැ. ඔබ ධාතු ප්‍රකට කරගත්තා. මේ ඊළඟට ඒ ප්‍රකට කරගත් ඒවා එකතන පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි ආපෝ තේජෝ වායෝ මසන් තදයි තදයි වැగిරෙනවා වැగిරෙනවා සීතයි උෂ්ණයි පින්දෙනවා පින්දෙනවා නැවත තදයි තදයි ආදී ලෙසට නැවත නැවත මෙනෙහි කරන්න අතර මහා ධාතුවම ශරීරය තුළ දැක ගන්නට මොනින් දැක ගන්න සත්‍ය පුද්ගලෙක් නොවෙන්නාසේ තමන් තුළ තියෙන සතර මහා ධාතුවත් සත්‍ය පුද්ගලෙක් නොවන බව සංසන්දනාත්මකව තේරුම් ගන්න හිතලා එතකොට අවබෝධෙයි. ඊළඟට අපි ඒක අපි කතා කරමු කොහොමද ඒක භාවනා වාක්‍යයක් ලෙස හරවගෙන ඉදිරියට යන්නේ කියලා.